හයි බොවන් සුවේති දිවියක් ප්‍රාර්ථනා කරනවා ඩයට් ප්ලෑන් ඩොට් එල්කේ YouTube channel එකත් එක්ක එකතුලා ඉන්නගලු සියලුම දෙනාට. ඉතින් පසුගිය වීඩියෝ එක අපි කතා කරා නිරෝගී මවත්ව පැහැපත් වෙන්නේ කොහොමද කියලා. පැහැපත් වීමට අවශ්‍ය පෝෂක ආහාර මගින් ලබා ගන්න කොහොමද? ආහාර මගින් පැහැපත් වීමට අවශ්‍ය පෝෂක ලබා ගන්න බැරි ඇයට ඖෂධ මගින් සහ එන්නත් මගින් ලබා ගන්න කොහොමද කියලා අපි මේ වීඩියෝවෙන් කතා කරා. ඉතින් මේ වීඩියෝ බලපු ගොඩක් දෙනෙක් අපින් අහලා තිබුණ දෙයක් තමයි සුදුවෙන්නේ භාවිතා කරන ග්ලූටතියෝන් කියන්නේ මොකක්ද කියලා. ඉතින් අද අපි තීරණය කරා ග්ලූටතියෝන් ගැන කතා කරන්න. ඇත්තටම ග්ලූටතියෝන් කියන එක හානිදායකද? මේ ග්ලූටතියෝන් මගින් ඇත්තටම සුදුවෙන්න පුළුවන්ද? ග්ලූටතියෝන් ශ්‍රී ලංකාව තුල එන්නත් විදියට බෙහෙත් විදියට ලබා ගන්න පුළුවන්ද? මෙන්න මේ වගේ කාරණා රාශියක් අද අපි කතා කරන්න සූදානම්. ඉතින් ඔබ අවසානයේ මේ වීඩියෝ නැරඹුවොතින් ඔබට ග්ලූටතියෝන් ගැන තියෙන සියලුම ප්‍රශ්න වලට විසඳුම් ලැබේවි. මොනවද මේ ග්ලූටතියෝන් කියන්නේ? ග්ලූටතියෝන් කියුවට පස්සේ ගොඩක් දෙනෙක් හිතන්නේ මේක සුදු වෙන භාවිතා කරන බෙහෙතක් එහෙම නැත්නම් එන්නතක් කියලා. නමුත් සමහර සතුන්ගේ සිරුර තුල ඒ වගේම ශාක කොටස් තුලත් මේ ග්ලූටතියෝන් ඉපද වෙනවා. ඒ වගේම අපේ ඇඟේ අක්මාව තුල ග්ලූටමින්, ග්ලයිසින්, සිස්ටින් කියන මේ ඇමයිනෝ ඇසිඩ් තුන භාවිතා කළත් ග්ලූටතියෝන් නිෂ්පාදනය වෙනවා. ග්ලූටතියෝන් ගත්තොත් මොනවද අපිට වෙන්නේ? ගොඩක් දෙනෙක් ග්ලූටතියෝන් කිව්වට පස්සේ දන්නේ මේක සුදු වෙන භාවිතා කරන ප්‍රතිඔක්සිකාරකයක් කියන එක විතරයි. ඒත් ග්ලූටතියෝන් කියන ප්‍රතිඔක්සිකාරකය මීට වඩා ගොඩක් දේවල් වලට අපේ සිරුර තුළ වැදගත් වෙනවා. ඔබට හෘදය ආබාධ, පිළිකා, දියවැඩියාව වගේ බොන ඕන රෝගයන්ගෙන් වැළකීමට ප්‍රතිඔක්සිකාරකයක් විදිහට ග්ලූටතියෝන් වැදගත් වෙනවා. මීට අමතරව වයසට යාම ප්‍රමාද කරන ඇන්ටි ඒජින් කම්පවුන්ඩ් එකක් විදිහටත් ග්ලූටතියෝන් වැදගත් වෙනවා. මීට අමතරව ඔබට දිනකට අවශ්‍ය ග්ලූටතයෝන් ප්‍රමාණය ඔබ ආහාරයක් මගින් හෝ පෝෂණ අතිරේකයක් මගින් ලබා ගන්නවා නම් ඔබේ සම අඳුරු ලෙපකල ඉවත් වෙලා පැහැපත් සහ දීප්තිමත් වෙන එක අනිවාර්යෙන් සිදු වෙනවා. ග්ලූටතයෝන් භාවිතයෙන් අපේ සම සුදු වෙන්නේ කොහොමද? ග්ලූටතයෝන් මගින් සම පැහැපත් කිරීම සිදු කරන්නේ අපේ ඇඟින් තියෙන මෙලනින් වර්ණකයේ සෑදීමේ ක්‍රියාවලිය පාලනය කිරීම මගින්. ඔබ දන්නවා අපේ ඇඟේ ප්‍රධාන වශයෙන් මෙලනින් වර්ණක දෙකක් තියෙනවා. යූ මෙලනින් සහ ෆියු මෙලනින්. මේ ඉයුමෙලනින් කියන වර්ණකය මගින් අපේ සමට අඳුරු ඇහැක් ලබා දෙනවා. ෆියුමෙලනින් කියන වර්ණකය මගින් සමට ලා පැහැති වර්ණයක් ලබා දෙනවා. ඉතින් මේ ග්ලූටතියෝන් මගින් සිදු කරන්නේ සමට අඳුරු පැහැක් ලබා දෙන ඉයුමෙලනින් වර්ණකයේ නිපදීමට අදාළ එන්සයිම ක්‍රියාවලිය නිෂේධනය කරනවා. ඒ මගින් ෆියුමෙලනින් වර්ණකයේ නිපදීම උත්ප්‍රේරණය කරනවා. ඉතින් මේ ඉයුමෙලනින් ප්‍රමාණයට වඩා ෆියුමෙලනින් ප්‍රමාණය නිපදීම වැඩි කිරීම මගින් තමයි ග්ලූටතියෝන් මගින් අපේ සම දීප්තිමත් කරන්නේ. සුදු වෙන දිනකට ග්ලූටතියෝන් කොපමණ ගන්න ඕනේද? මම ඔබට කලිනුත් සඳහන් කරා මේ ග්ලූටතියෝන් කියන ප්‍රතිඔක්සිකාරකය මගින් කිසිම අතුරු ආබාධයක් නැහැ. නියමිත ප්‍රමාණයට, නියමිත මාත්‍රාවට ගත්තොත්. අපි බලමු මොකද්ද මේ මාත්‍රාව කියලා. ඇමරිකාවේ FDA ආයතනයේ මගින් මේ ග්ලූටතියෝන් 250 මිලිග්‍රෑම් සිට 1000 මිලිග්‍රෑම් දක්වා කිසිම අතුරු ආබාධයකින් තොරව ලබා ගන්න හැකි බව ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මම මුලිනුත් සඳහන් කරා මේ ග්ලූටතියෝන් කියන ප්‍රතිඔක්සිකාරකේ කිසිම අතුරු ආබාධයක් නැහැ කියලා. නමුත් ඔබ දන්නවා ග්ලූටතියෝන් අන්තර්ගත නිෂ්පාදන කියලා ශ්‍රී ලංකාව පුරා බාල ප්‍රමිතියෙන් තොර ගොඩක් නිෂ්පාදන තියෙනවා. ඉතින් මෙන්න මේ ග්ලූටතියෝන් අඩංගු වගේ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනයක් ඔබ මිලදී ගත්තොත් මේ අන්තර්ගත අනිකුත් රසායනික සංඝටක නිසා නොඑක් අතුරු ආබාධ වලට මුහුණ දෙන්නත් සිදු වෙනවා. ඉතින් ඔබ ග්ලූටතියෝන් අන්තර්ගත නිෂ්පාදනය මිලදී ගන්නවා නම් නිසි ප්‍රමිතියෙන් යුත් ග්ලූටතියෝන් අඩංගු නිෂ්පාදනයක් මිලදී ගැනීමට වග බලා ගන්න ඕන. ඉතින් අපි බලමු කොපමණ මිලිග්‍රෑම් ප්‍රමාණයක් සුදු වෙන්න නම් ග්ලූටතියෝන් දවසකට ගන්න ඕනද කියලා. යම් පුද්ගලයෙක්ට සුදු වෙන නම් මිලිග්‍රෑම් 250ක ප්‍රමාණයක් දිනපතා මාස 3ක් වැනි කටි කාලයක් භාවිතා කළොත් සම පැහැපත් වීම, අඳුරු ලපකැලල් ඉවත් වෙලා සම දීප්තිමත් දිතුලන ලපකැලල් වලින් තොර සමක් ඔබට ලබා ගන්න පුළුවන්. වගේම 500 මිලිග්‍රෑම් ග්ලූටතයෝන් අඩංගු නිෂ්පාදනයක් ඔබ දිනපතා මාසයක් වැනි කටි කාලයක් භාවිතා කරොත් ඔබේ සම ලපකැලල් වලින් තොර දිදුලන දීප්තිමත් හැදෙන සුළු පැහැපත් සමක් බවට පත්වරවා ගන්න ඔබට පුළුවන්. නමුත් ඔබ හොඳට මතක තියාගන්න ඔබ නිෂ්පාදනයක් මිලදී ගැනීමදී නිසි ප්‍රමිතියෙන් යුත් ග්ලූටතියෝන් අන්තර්ගත ආහාර අතිරේකයක් හෝ එන්නතක්දයි අනිවාර්යෙන් පරීක්ෂා කර බලන්න. ඉතින් මම මේ වීඩියෝ මුලදීම ඔබට සඳහන් කර ග්ලූටතයෝන් ආහාර මගින් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් වෙළඳ පොළෙන් ග්ලූටතයෝන් අන්තර්ගත නිෂ්පාදනයක් මිලදී ගන්නේ නැතිව ඔබට ගෙදරදීම ග්ලූටතයෝන් අන්තර්ගත පානයක් නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියලා මම ඉදිරි වීඩියෝකින් ඔබට විස්තර කරන්නම්. ඉතින් මේ වීඩියෝ පිළිබඳ යම් ගැටලුවක් තියෙනවා නම් ඒ පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝ ලබා ගැනීමට දැම්මසනින් දැන ගැනීමට මේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් නැවත මේ වටිනා වීඩියෝකින් ඔබ හමු වෙන තෙක් අදට ගිහින් ඉන්නම්. ඔබට සුවේති දිවියක්.